පහ තිසුනාචනය යම් වචනයක් කීකල් හි අසන්නා වූ තැනැත්තාට තමා ප්‍රියේකු වී අනකෙකු අප්‍රියවේද ඒ තිසුන වචනය නම්වෙේ තවත්ක්‍රමයකින් කියතහොත් සමගයෙන් සිටින දෙදනෙ බේදකරවීම පිණිස කියන්නූ තිසුන වචන නම්වෙයි. කලාම් කීමයයි කියනු ඒද පිසන වචන කීමටය කේලාම් කීම වූ පාපකර්මයට පිසුුණ වචනයයිද පිසුනා වාචා යයිද කියනු ලැබේ. යට අංග හතරක් ඇත. එ බේද කළ යුතු අනෙකකු ඇතිවීමය දෙක කෙනෙකු හා කෙනෙකු බිඳවන අදහස්ස ඇති බවය තුන බිඳවනු පිණිස යම් කිසිවක් කීමය, හතර ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීමය යන කරුණු හතර සම්පූර්ණ වීමෙන් තිසුනාවාචා කර්මය සිදවෙයි. අනුන් බිඳවනු සඳහා කියන වචනය සත්‍යද විය හැකිය, අසත්්‍යයද විය හැකිය. යම් කෙසි සත්‍ය කාරණයක් අනුන් බිදවීමේ අදහසක් නැතිව, කෙනෙකුට වියහැකි අන්තරායකින් මුදවාගැනීම ආදී කරුණක් සඳහා කල්හි එයින් කෙනෙකු හා කෙනෙකුගේ බිදීමක් වුවද ක තැනැත්තා හට කේලාම්කීමේ පාපය නොවෙයි. සත්‍ය කරුණක් වුවද බිඳවන අදහසින් කියන්නහුට කේලාම් පාපය සිදවෙයි කේලාමක්කී කල්හි එයි අනුන්නතර දේදයක් නොවී නම් ඒ සාමාන්‍ය කර්මයක් වෙයි දේදය වී නම් කර්ම පතයක් වෙයි කේලාම්කීමේ අල්පසාවද්‍ය මහාසාවද්‍යභාවය කේලාම් කියා බිඳවනු ලබන්නෝ ගුණහිීනයෝ වෙත් නම් කර්මය අල්පසාවද්‍ය වෙයි ගුණවදුන් බිඳවීම මහාසාවද්‍ය වෙයි සත්‍ය කරුණක් කියා බිඳවීම අල්පසාවද්‍ය වෙයි අමුතුුවෙන් බොරුගොතා කියා බිඳවීම මහාසාවද්‍යවෙයි කේලාම්කීමට හේතු වූ කලේෂයාගේ මන්ධභාවෙන් අල්පසාවද්‍යවෙයි ක්ලේෂයන් තිවුණු වූ කල්හි රෞද්‍ර වූ කල්හි මහාසාවද्यවෙයි කලාම්කීමේ විපාකයෝ මුुසාවාදේ විපාකයන්ට සමාන වෙති පරුස වචනය අසන්නා වූ අනුන්ගේ සි ්‍රදවෙන්නා වූ වචනය පරුස වචනය නම් වෙයි. පරුස වචනය කීම වශය නැතිවන්නා වූ චේතනා සංඛ්‍යාත කර්මයටද ඒ නවම කියනු ලැබේ. අංග තුනක් සම්පූර්ණවීමෙන් පරිුස වචන කර්මය වෙයි. එක ආක්‍රෝෂ කළ යුතු කෙනෙකු වීමය දෙක ක්‍රෝධ සහගතසිත් ඇතිවීමය තුන. අනුන්ගේ සිත් රිදවෙන වචන කීමය යන මොහු එහි අංගයෝය. ආකරෝෂකොට සිත රිදවීමට කෙනෙකු නැතිව, සිත රිදවීමට කියන වචන තනිවකීමෙන් පරුස වචන කර්මය සිදුනොවෙයි. දුෘෂ්ට සිතින් තොරව පරුස වචන කීයේද පරුස වචන කර්මය සිදුනොවෙයි. එක් දරුවෙක් මව වලක් වද්දී මවට අකීකොරුව වනයට යන්නට පිටත්විය. දරුවාගේ ගමන වැලැක්විය නොහුණු කල්හි මව දරුවාට මෙසේ ආක්‍රෝෂ කලාාය වනයේදී කුළුමී දෙන තාගේ පස්සේ එනවා. එදා වනයේදී ඒ ළමයාට අනින්නට කුළුමී දෙනක් ලුහු බැඳ ආවාය ඒ කල්හි ළමයාට මවගේ කීම සහිවී ගේ මව යමක් කීවා නම් එය මට නොවේවා යමක් සිතුවානම් එයම මට වේවා යැයි සත්‍ය ක්‍රියා කළේය එකනෙහිම මීදන නැවතුනාය ඒ මවගේ කීම පරුස වචනයක් වුවද ඇගේ සිත මුදු බැවින් දරවාට එබන්දක් වෙනවාට ඇය නොකමති බැවින් එයින් පරුස වචන කර්මයක් නොවේ එසේම දුෘෂ්ට සිත නැතිව කියන කවර වචනයකින් වුවද පරුස වචන කර්මය සිුදු නොවන බව ධතයුතුය ආකරෝෂ කිරීමේ ආකාර දහය ආකරෝෂ කිරීමේ ආකාර දහයක් විනයපිටකේ පාචිත්‍යය පාලියයේ දක්වාති බේ ජාතියෙන් ආකරෝෂ කිරීමය නාමයෙන් ආක්‍රෝෂ කිරීමය ගෝත්‍රෙන් ආකෝෂ කිරීමය, කර්මය නාකරෝෂ කිරීමය, සිල්පය නාකෝෂ කිරීමය, ආබාධයෙන් ආක්‍රෝෂ කිරීමය, ලිගය නාකෝෂ කිරීමය, ක්ලේශෙන් ආකෝෂ කිරීමය, ආපත්තිෙන් ආකෝෂකිරීමය, ආකරෝෂයෙන් ආක්‍රෝෂ කිරීමයයනු ඒදායය ඒ සියල්ම ආකාරයෙන් කරන ආකරෝෂවලින් ර්සු වචනකීමේ පාපය සිදවෙයි. පහත්‍යයි සම්මත ජාති ඇතියෙකුට අවමන් කරනු පිණිස රිදවනු පිණිස ඔහුගේ ජාතියේ නමගෙන කතාකිරීමද උසස්සෑ සම්මත ජාති ඇතියෙකුට රොඩයා යන ආදීන් පහත් ජාතියක නාමෙන් කතාකිරීමද පහත්්‍යයි සම්මත ජාතියක කෙනෙකුට අවමන් කරනු පිණිස නිලමේ රාලහාමි අප්පු හාමි යනාදී උසස් ජාති ඇති අන්ට කියන නාමයෙන් ගෙන කතා කිරීමද ජාතියෙන් ආක්‍රෝෂ කිරීමය. දෙක ලෝකෙහි ඒ ඒ පෙදෙස්වල උසස්කොට සලකන්නා වූ ද පහත්කොට සලකන්නා වූද නො එෙක් නම් ඇත පහත්තේ සම්මත නමක් ඇතියෙකුට නිග්‍රහ කරනු පිණිස ඒ නමගෙන කතාකිරීමද උසස්කොට සලකන නම් ඇතියෙකොට නිග්‍රහ පිණිස පහත් නමක්කීමද පහත්්‍යයි සම්මත නමක් ඇතියෙකොට නිග්‍රහ පිණිස උසස් නමක් ගෙන කතාකිරීමද කරෝලයා ජුවානියා යනාදීන් නිග්‍රහකිරීම පිණිස නම නරක්කොට කතාකිරීමද නාමයෙන් ආකරෝෂ කිරීමය ගෝත්‍ර යනු ඒ ඒ ජාතිවල අයට වෙන්වෙන් වූ නම්වලින් නැත්තාාාවූ පරම්පරාාවෝය පහත්‍යයි සම්මත ගෝත්‍රේක කෙනෙකුට නිග්‍රා පිණිස ඒ ගෝත්‍රයේ නමගෙන කතාකිරීමද උසස්සේ සම්මත ගෝත්‍රයක කෙනෙකුට නින්දා කරනු පිණිස පහත් ගෝත්‍රනාමයක් ගෙන කතාකිරීමද පහත් ගෝත්‍රයක් ඇතියෙකොට අවමන් කරනු පිණිස උසස්ගෝත්‍රයක නමක්ගෙන කතා කිරීමද ගෝත්‍රයෙන් ආක්‍රෝෂ කිරීමය. අතර ඒ ඒ ජනපදවල උසස්කොට සලකන කර්මාන්තද ඇත්තේය පහත්කොට සලකන කර්මාන්තද ඇත්තේය. කසල් ඉවත්කිරීම වැසිගලි සුද්ධකිරීම ආදී හීන කර්මයක් කරන්නකට අවමන්න කරනු පිණස එය ගෙන කතා කිරීමது වෙළதாම් ගොවිකාමාදී උසස්කර්මාන්තයක් කරන්නෙකුට අපහස පිණස වැද්දා කෙවලා ගහලයා යනාදීන් කතා කිරීමද ඊන කර්මයක් කරන්නෙකුට අවමන් කරු පි උසස්කර්මයක් ගෙන කතා කිරීමது කර්මයேன் ආකரோෂ කිරීමය ප. ඒ ඒ ජනපදවල උසස්කොට සලකන්නා වූද පහත්කොට සලකන්නා වූ ද සිිල්පයෝවෙති. වලන්තැනීම වට්ටි පෙට්ටි විවීම ආදී පහත්්‍යැයි සම්වත සිල්පයකින් ජීවත්වෙන්නෙකුට නින්දා කරනු පිණිස කුඹලා කුළු පොත්තා හම්කරවා යනාදීන් කතාකිරීමද උසස් කෙනෙකුට අවමන් කරනු පිණිස කුඹලා குුළුපොත්තා යනාදීන් කතාකිරීමද හත් සල්පයකින් ජීවත්වන්නේකුට අවමන් කරනු පිණිස ලියන මහත්මයා වැදමහත්මයා යනාදීන් කතාකිරීමද සිිල්පෙන් ආකරෝෂ කිරීමය අ යම්කිසි ආබාධයක් ඇතියකුට නින්දා කරනු පිණිස කබරයා පරංගයා ලාදුරුවා හොරිකඩයා යනාදීන් කතාකිරීමද බ ආවාාධයක් නැතියකොටනින්දා පිණිස එසේ කතා කිරීමද ආබාධෙන් ආකරෝෂ කිරීමය අත කල්ලා රත්තා සුද්ධ දිගා මිට්ටා තඩියයා යනාදයෙන් ශරීරාකාරය ගෙන අනුන්ට අපහස කිරීම ලිගය ආකෝෂ කිරීමය අට පෙරේතය මසුරා සල්ලාලය කොටිය යකා, ගොනා යනාදයෙන් අපහස කිරීම, ක්ලේෂයෙන් ආක්‍රෝෂ කිරීමය. නමය කලාවූ හෝ නොකලාවූ හෝ වර්දගගෙන අපහස රීම ආපත්තියෙන් ආක්‍රෝෂ කිරීමය. ලෝකෙහි අනුන්ට රිදවනු පිණිස අපහස කරනු පිණිස කියන්න වූ නොෙක වචන ඇත්තේය. ගොනා, ඌරා, බල්ලා, බේබද්ධ, සල්ලාලයා යනාදී සිත රිදවන්නා වූ යම්කිසි වචනයකින් නිග්‍රහකිරීම ආකරෝෂයෙන් ආක්‍රෝෂ කිරීමය. පරුස වචන කීමේ අල්පසාවද්‍ය මහාසාවද්‍යතාව. ගුණවතුන්ට පරුස වචනය නාක්‍රෝෂ කිරීම මහාසාවද්‍ය වෙයි ගුණහිනයන්ට ආකෘෂ කිරීම අල්පසාවද්‍යවෙ. ගුණෙන් සම වුවන්ට ආක්‍රෝෂ කිරීමහිදී, දවේශය මහත්කල් හි මහාසාවද්‍යද, ද්වේශය මදකල්හි අල්පසාවද්‍යதවෙ. விපාக்க முසාවාදේ விපාக்கයන්ට සමවෙ. සම්ප්‍රප්ப்பලාපය යම් කතාවක් එය කියවන්න වූද, අසන්නාවූද තැනැත්තාන්ගේ මෙලොව පරලොව යහපතට හේතු නොවේද හුදෙක්. කෙලෙස් වැඩීමටත් යම්කිසි යහපතක් සිදුකර ගැනීමට තිබන කාලය නිකම්ම ගෙවයාමටත් පමණක් හේතුවේද. ඒ අතාව සම්ප්‍රප්පලාප නම්වෙේ සම්ප්‍රප්පලාප කීම වශයෙන් ඇතිවන්නා වූ, අකුසල චේතනා සං්‍යාත කර්මයටද මේ කර්මකතාවයි සම්ප්‍රප්පලාප යන වචනයම කියනු ලැබේ එක අසන කියන දෙපක්ෂයටම වැඩක් නැති කතාවක් කියන අදහසය දෙක එබදු කතාවක් කීමය යන අංග දෙින් සම්ප්‍රප්පලාප අකුසලේ සිதுවෙයි සම්ප්‍රප්පලාප කියන තැනැත්තේ අනුන්ගේ කාලය නසන්නකි අन්‍යන් කෙරෙහි කෙලෙස් වැඩි කරන්නකි එබැවින් සම්ප්‍රප්පලාප කීම පාපයකි ඇතැමුන් කාලයේ ගත කරනු පිණිස තැන්තැන්වලෙක් වී කරන්නා වූ නිශ්පල කතා වූද අසන කියන කාහටවත් අවැඩක් මුත් වැඩක් නොවන බොරු සැබෑ දෙවර්ගේම මිශ්්‍ර කර ගොතා තිබෙන ්‍රරාම රාවනා කතාවැනි කතා වූද අල්පමාත්‍ර සත්‍යයකුදු නැති හාවාගේ හා නරයාගේ කතාවැනි කතා වූද, සම්ප්‍රප්පලා පොයෝය යම්කිසි උපදේශයක් උගැන්වීම සඳහා ගොතාතිබෙන කතා අසත්‍ය වූද, ප්‍රෝජනයක් ඇතිබැවින් සම්ප්‍රප්පලාප සංඛ්‍යාවට නොගැෙනෙයි. කියනලද සම්ප්‍රප්පලාපය අන්ගෙන් අ්්‍යන් පිළිගතහොත් කර්ම පතයක් වෙයි කිසිවෙකු නොපිළිගතහොත් කර්ම පථ නොවේ සාමාන්‍යයෙන් සම්ප්‍රප්පලාපකීම අල්ප සාවද්‍යවෙයි. නැවත නැවත වර්ණනා කර රසවත් කරකීම මහාසාවද්‍යවෙයි. අසන්නමුන්ට වන්නා වූ අර්ථහානියේ කුඩා මොහත් බවේ හැටියටද එහි අල්පසාවද්‍ය මහාසාවද්‍යභාවය කියයුතුය. අට අභද්‍යාව අනුන්ගේ සම්පත්දැක ඒවා තමාට වේවාය සිතීම හෙවත් අන්සතු දෑ අයිතිකර ගැනුම සිතීම අභද්‍යාව නම්වෙයි තමාගේ බාණ්ඩ පිළිබඳ ලෝබයද පාපයකි බාණ්ඩයක් ග ඇතිකර ගන්නා වූ ලෝබය තම නික්මබා පවත්වන අධර්ම ලෝභයක් වන බැවින් ඒ අභවිද්‍යා නම් අකුසල කර්ම පතය වෙයි මේ බොහෝසයින් අදත්තාදාන කාමමිත්‍යාචාර කර්මයන්ගේ පූර්ව බාගේෙහි ඇතිවන්නකි අවිද්‍යාව නිසා ස්ොරකම් කරති පරධාර සේවනය කරති දු කෙළියද අභද්‍යාව නිසා කරන්නකි. එක අන්සතු වස්තුවක් වීමය දෙක ඒ අයත් කරගන්නට සිතීමය යන අංග දෙකින් අභිද්‍යා නම් වූ අකුසල මනෝ කර්මය සිදවෙයි. ලෝබනිය වස්තුවක් දැක මෙය කොපමනොහොඳද යනාදී සිතූ පමණින් අවිද්‍යා කර්මයනොවෙයි. විසින්ද මෙවැන්නක් ලබාගන්නට ඕනෑයැයි සිතීමෙන්ද අභද්‍යා කර්මයනොවෙයි. මේ මටවුවහොත් හොඳැයි කියා හෝ මට අයිතිවේවා කියා හෝ සිතූ කල්හි කර්මයවෙයි. එහි අල්පසාාවද්‍ය මහාසාවද්‍ය තාව හා විපාකද අදත්තාදාන කර්මයහිමෙන් ධතයුතුය. දම්පයාටුාවේ චිත්ත වර්ගවර්ණනාවේ දැක්වෙන සෝරය ස්ථවීරයන් වහන්සේගේ කතාව මෙහිලා සැලකී යුතුය. න. ව්‍යාපාදය. අනියව නැසත්වාය ඇසිතීම ව්‍යාපාදනම් වෙයි. මෙය බොහෝසයින් ඉරෂියාව මුල්කොට ඇතිවන පාපයකි. අනුන් මලකල්හි ඔවුන්ගේ වස්තුව තමාට හිමිවීම ගැන බලාපොරොත්තුවෙන් අනුන් ගැන එසේ සිතන් නෝද වෙති ඔවුන්ගේ ඒ ව්‍යාපාදය ලෝබේ නිසා ඇතිවන්නකි සමහර විට තමාට කරදර කරන්නෝ නැසෙත්වායිද සිතති ඒ ද්වේශය නිසා සිදුවන්නකි එක අන්‍ය සත්වයකු වීමය දෙක ඔහුගේ විනාශය සිතීමය යන අංග දෙකින් ව්‍යාපාද කර්මය සිදුවේ අනුන් කෙහි කෝපය ඇති වූ පමණින්ම ව්‍යාපාද කර්මය සිදු නොවෙයි නැසත්වායය සිදූ කල්හි කර්මය සිදවෙයි එහි අල්පසාවද්‍යය මහාසාවද්‍ය භාවය හා විපාක පරුස වචන කර්මයහිමෙන් ධතයුතුය දය මිत්‍ය दृෘෂ්ටිය මරණින් මතු නැවත එප්‍රදීමක් නැත පின் පෞකියා දෙයක් නැත. පின் පවவලින් වන පළවිපාக்கයක් නැත අපායයි කියාතනක් නැත. දිවියලෝක බ්‍ර්මලෝකයෝය කියයා තැන් නැත නිවනක් නැත යනාදීන් වර්ධවා දැකීම වර්ධවා පිළිගැනීම මිत්‍යदृष්ටියයි. මිत්‍යदृष්ටි කර්මයට අංග දෙකකි එනම් එක. ගන්නා වූ ආකාරය වැරදිවීමය දෙ එම සත්‍යඇයි නිශ්චය කර දැනගැනීම යන දෙකය මිති්‍යාදෘෂ්ටිහු බොහෝ වෙති එයින් නාස්තිික දිට්ටිය අහේතුක දිට්ටිය අක්‍රිය දිට්ටිය යන තුන කර්ම පතයෝ වෙති විසිවැදෑරුම් සක්කාය දිට්ටිය හා ්‍රක්්මජාලයෙහි දැක්වෙන දෙසට වැදෑරුම් දෘෂ්ටිහුද කර්මයෝවෙති කර්ම පතෝ නොවෙති නාස්තික දිට්ටිය මෙසේ දැක්වෙන දන්දීමෙන් පලක් නැත පූජාකිරීමෙන් පලක්නැත පුද පඩුරුය වීමෙන් පලක් නැත පව්වලට පලයක් විපාකයක් නැත, පර්ලොව වස්තු පොව වසන්නඋුන්ගේ මෙලොව ඉපදීමක් නැත මෙලෝ වසන්නඋුන්ගේ පරලොව යාමක් නැත මවට කරන හොඳ නරකවලින් මතුවන පලයක් විපාකයක් නැත පයාාට කරන හොඳ නරකවල පලවිපාකයක් නැත මල පසු නැවත උපදිනා සත්වේක් නැත ලෝකෙහි කියම් किසි යහපත් ප්‍රතිපත්තියකින් මෙලොව පරලොව දෙකක් තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ප්‍රකාශ කරන්නා වූ ශවමන බ්‍රාක්්මණයක් නොහොත් නිර්ලෝපරලොව දෙක ප්‍ර්‍යක්ෂවසයෙන් දැනගෙන ප්‍රකාශ කරන බුදුවරයෙක් නැත. මේ ශරීරය සත්‍ර මහා භූතයන්ගේ නිර්මිතයි සත්වයා මලකල්හි ශරීරය පටවිධාතුව බාහිර පටවිධාතුවට එක්වෙයි ආපෝධාතුව ආපෝධාතුවට එක්වයි තේජෝධාතුව තේජෝධාතුවට එක්වයි වායෝධාතුව වායෝධාතුවට එක්වවෙයි ඉන්ද්‍රියෝ අහසටයයි පුරුෂයෝ හතර දෙනෙක් සොහොන දක්වා මලසිල්රගෙන අන්නාහ අසවලා දායකයකි සිල්වතෙකි අසවලා මසුරකි दुස්සීලේ කියනාාදීන් පවත්නා ගුණ පදෝ මරණින් මතු පෙනෙන්න්නහ ඇට පරවි පියාපත්තහැවන්නාහ දාන පූජාවෝ හලුුවීම් කෙළවරකොට ඇත්තෝය දානය මෝඩයන් විසින් පණවන ලද්දකි යමෙක් දානෙන් ප ඇති බව කියතත් ද ඔවුන්ගේ ඒකීම හිස්ය බොරුය நන් දෙඩවීමය බාලවූද පண்டிිත වූද සියලෝම மරණින් සිදෙන්න්න නූදිනා ප්‍රකාශ කරන්න වූ අජත නම් තීර්ථකයාගේ මිत්‍යदिට්ටිය නාස්तेක दिට්ටියයි අහේතුක दिට්ටිය සත්වයන්ගේ කෙලसीීමට හේතුවක් ප්‍ර්‍යයක් නැත හේතුවක් ප්‍රත්්‍යයක් නැතිවම සත්व කෙලසෙන්නා සත්වයන්ගේ විසුද්ධියයට හේතුවක් ප්‍රත්්‍යයක් නැත. හේතුවක් ප්‍රත්්‍යයක් නැතිවම සත්වයෝ සුද්ධවන්නාහ. සත්වයන්ට ඒ ඒ කුඩා මහත් ජාතිවල இපද, සැපදුක් ලැබීමට එක්තරා නියම ක්‍රමයක් ඇත්තේය. බාලයෝද පණ්ඩිතයෝද යන සැමදනම ඒ නියමය පරිදිී පෙළිවෙලින් ඒ ඒ ජාතිවල එපිද සැපදුක් ලබන්නහ. ධාන පූජාආදී පින්කමක බලයෙන් හෝ තපස් කිරීමක බලයෙන් හෝ ඒ පිළිවල ඉක්මවා දිවියලෝකාදියහි ඉපිද විශේෂ සැපයක් නොලබියහැකිය. නියමකාලයේ පැමිණිණතුරු දුක්කෙලවර කර පරම සැපේටද කිසිවෙකුට නොපැමිණිය හැකිය පින් කරන්නා වූද නොකරන්නා වූද පණිත වූ අප්ඩිත වූද සියල්ලෝම සවාසූ දහසක් කල්පයන් මුළුල්ලෙහි සසර සැරිසර දුखෙලවර කරන්නාහ යන මක්හලි ගෝසාාල තීර්ථකයා විසින් ප්‍රකාශ කරන්නා වූ දිට්ටිය අහේතුක දිට්ටියයයි. අක්‍රිය දිට්ටිය තමා විසින්ම පෞකරන්නා හටද අනුන්ලවා පෞකරවන්නා හටද අනුන්ගේ අත්පා ආදිය සිඳින්නා වූ තැනැත්තාටද சிिந்தවண்ணா වූ තැනත්த்தா හටද දனுුමගරු ආදියෙන් அනුන් පෙළண்ணா වූ තැනත්த்தா හටද පෙළවண்ணா වූ තැනත්තා හටද වස්තුව පැහරගැනීම ආදියෙන් அනුන් ශෝක කරවන්නා හටද அනන් ලவா அනුනට ශෝක කරවන්නா වූ තැනත්த்தாටද ආහාර නොදීමසිරකිරීම ආදියෙන් அනුන් වෙහෙසවන්නா වූ තැනත්த்தா හටද அනුන්ලவா அනුන් වෙහෙසවண்ணாාවූ තනத்தா হাටது அනුන්ට පீඩාකිරම් වශேன் தமாத சலமன் அனுுந்த சொல்லවண்ணாவූ தனத்தாටது ಫ්‍රராණගාத்தය කරண்ணா හටது சொறකම් කරண்ணா හටது ගෙවල් බதிின்னாா හටது ගම්විනාශකට වස්තුව පැහරගන්නා හටද එක්ගයක් වටකොට වස්තුவ පැහරගண்ணா தනத்தாட்டது මග ැකසිට වස්තුව පැහැරගන්නා තැනැත්තාටද පරදාරාවන් කරායන්නා වූ තැනැත්තා හටද බොරු කියන්නාහටද ඕනෑ කමින්ම පවු කරන්නා හටද සිදුවන්නා වූ පාපයක් නැත පොළොහි ඇතිතාක් සතුන් මරා එකම මස්කොඩක් කරන්නා වූ තැනැත්තා හටද එයින් වන පාපයක් නැත දන්දී මෙන්සිල් ලැකීමෙන් සත්‍යඒ පිහිටීමෙන් ඉන්ද්‍රිය දමනයෙන් තපස්කිරීමෙන් වන්නා වූ පිනක්ත නැත. යැයි පූර්ණකශ්පනම් වූතීර්ථකයා විසින් පැවසූ දිට්ටිය අක්‍රිය දිට්ටියයි. මිත්‍යාදිට්ටි කර්මයාගේ විපාක ආදිය. නාහං භික්කවේ අන්ඥං ඒක දම්මම්පි සමනු පස්සාමී යං ඒවං මහාසාාවජ්ජං. යත දංභික්කවේ මිච්චාදිිට්ි මිච්චාදිිට්ಟි පරමාභික්වේ ව්්‍යානීතිී යනුවෙන් මහනනි මේ මිත්‍යාදිිට්ිය යම්බඳූද එසේ මහාසාාවද්‍ය වූ අන් එකම ධර්මයකදු මාගේ සර්වජතා ඥානය නොදකිමි මහනිනි මිත්‍යදිිට්ටිය වර්ධවල්ලතුරෙන් සියල්ලටම මහත්වර්ධවයයි සතාගතයන් වමහන්සී වදා අලසේක මේ කර්ම කර්ම පල දෙක ප්‍රතික්ෂප කරන්නා ව නාස්තික අහේතුක අක්‍රීයන දිට්ටිතුන ගැන කරන ලද දේශනයකි. ඒ දිිට්ටිතුන අතුරෙන් කවර දිට්ියයක් වුවත්ගත් තැනතාට එය නොහැර මරණින් මතු සුගතියට නොපැමිණිය හැකිය නිවනට ද නොපැමිණ හැිය ඒ දිට්ටිහු සත්වයන්ට ස්වර්ගමෝක්ෂයන් ආවරණය කරන්නෝය ඒ දිට්ටිතුනාාතුරෙන් කවරක්හෝ ගෙනය සිටි නැතැනැත්තා මරණය දක්වා එය නොහැර සිටියේ නම් ඒ කාන්තයෙන් අපා අයට පැමිණෙන්නේය. එබැවින් යට නියත මිත්‍යා දෘෂ්ටියයයි කියනු ලැබේ. මිත්‍යාදृෂ්ිය ගත්තැනැත්තා ඒ නිසා තවත් බොහෝ පවරැස් කරන්නේය ඒවාද එකතුවි මිත්‍යාදිිට්ටි කර්මය විපාක දෙන්නටවන් කල්හි ආනන්තරය කර්මයන්ටද වඩා බලවත් වූ විපාකගෙන දෙන්නේ ය. ආනන්තරිය කර්ම කලවුන් කල්ප අවසානයේදී නරකයෙන් මිදන බවත් නියත මිත්‍යාදෘෂ්ටිය ගතුුවන් තමන් සිටින ලෝකධාතුව විනාශ වන කල්හි අන් ලෝකධාතුවක නරකයට පැමිණ. එහි විපාක විදින බවත් ඒහි විපාක අවසානයේ නියමයක් නැති බවත් දක්වා තිබෙයි. බොහෝ දෙනාට මිසදිටු ගැනීමට හේතුවන්නේ මිසදිටුවන් සේවනය කිරීමය. ඇතැ මිසදිටුවෝ තමා ගෙන සිටින දිට්ටිය අන්‍යන්ටද රසවත්කොට පෙන්වා මදනුවන ඇතියන්ලවා මිසදිටුව ගන්වති සමයක් දृෘෂ්ිකයෝ මිත්‍යදෘෂ්ටියකු කිරීම මහා අපරාදයකි. ධර්ම විශයහි ප්‍රත්්‍යක්ෂ දර්ශනයක් නැත්තා වූ පෘතජජන පුද්ගලයා රැවට ෙනසුළියය. ධර්මයෙන් ඇත්ව වාසය කරන්නා වූ තැනැත්තන් මිසදිටුවන් සේවරණය කරන්නටත් ඔවුන්ගේ දෙසු මැසීමටත් ඔවුන්ගේ පතපුත කියවන්නටත් පටන් ගතහොත් මුලා වී. මෙසදටු වීමට ඉඩතිබේ මෙසදිටු වීම තරම් නපුරත්තාවත් නැත එබැවින් මිත්‍යදුෘෂ්ටිකයන්ගේෙන් තුරන්වවාසය කිරීම යහපති. තස්මා අකත කල්යානං ආසිවිස මිචෝරගං ආරකා පරිව්ජය භූතිකාමෝ විචක්හනෝ යනුවෙන් කරනලද පින්නැත්තා වූ මිත්‍යාදුෘෂ්ටික පුද්ගලයා ගෝර විස ඇති සර්පයකුමෙන් සලකා දෙව්ලෝ වැඩකැමතින්ුවනැතියන් විසින් ඔහුගෙන් දුරින්ම දුරුුවිය යුතු බවදක්වා තිබේ. අපි ඇතැම් බෞද්ධ මාපියෝ ස්වකීය දරුවන් මිසිදිටුවන් යටතට පත්කොට ඔවුන්ට මිසිදිටුුවන්නට මගපාදති. ය දරුවන්ට කරන වූ මහත්න වූ අපරාදයකි. මිත්‍යාදුෂ්ටි කර්මය මහාපාපයක් වන නමුත් ය බහෝ ද්‍රවිය රැස්කරගෙන උපකාරයට මිනිසුන් රැස්කරගෙන වියදමක් දරා මහා පරිශ්්‍රමයකින් සිදු කළ යුත්තක් නොව සිතෙන්ම සිදුවන්නක් බැවින් ධර්මය නෑත්ව සත්පුරුෂ සේවනයන් තොරෝ වාසය කරන්නා හට පහසුවෙන්ම සිදුවිය හැකිය. එය සිදුවීමට ඕමනා පින් පව් කියා දෙයක් නැතියයි කියාහෝ පින් පව්වල විපාක නැතයයි කියයා හෝ මරණින් මතු ඉපදීමක් නැතයයි කියයා හෝ පිළිගැනීම පමණකි. දෙලෝ වැඩසිදු කරනු කැමැත්තෝ එයින් වලකිත්වා. දස අකුසල කර්ම පත විභාගය නිමි. සුරාපානය මත්කොටය මනුෂ්‍යයාගේ ප්‍රකෘති ස්වභාවය නැති කරන්නා වූ රා අරක්කු ආදී පානවර්ග බීමද දුම්වර්ග බීමද කෑමවර්ග කෑමද යන මේසිියල්ල සුරාපාන කර්මයට අයත්ය මේ සත්වයන්ගේ දෙලෝ වැඩ නසන්න වූ මහත් අනර්ථකාරී වූ කර්මයකි සුරාවෙන් මත්වූ කල්හි සත්වයා පිස්සෙකු වැනිවෙයි සුරාපානය නිසා ස්වකීය සිතකය දෙක හසුරුවා ගැනීමේ ශක්තිය ඔහු කෙරෙන් තුරන් වෙයි. එබැවින් මත් වූයේ ජනයාමැද නොසරුප් බස් බිනීම්, ීකීම්, නැටීම් නක්දම හැසිරීම ආදියකොට ජනයාගේ පිළකුලට භාජනය වෙයි. සමහරවිට කලාන්ත වී තැන තැන වැටයි. සමහරවිට ගත් ආහාරය වමනය කරයි. සමහරවිත දුටුවන් හා කළහයට ඇයි ස්වකීය අමුදරුවන්ට පවා නොයෙක් පිට හිරිහර කරයි. ස්වකීය බාණ්ඩ විනාශ කර ගනී නොලබුද ලබාගැනීමේ දීද ලැබූ වස්තුව ආරක්‍ෂා කර ගැනීමේද ඥානය ඔහු කෙරෙන් තුරන්වෙයි. බැවින් හේ දිලින්දෙකු නම් දිලිඳුබවින් නගින්නට නොසමත්වෙයි. පොසතෙකු නම් වස්තු බංගත්වයට පැමිණ දිලිඳවෙයි. සුරාව අධිකකොට පානය කිරීමෙන් ඇතැමෙක් නොෙ ක්‍රෝගයන්ටභාජනය වී අකාලෙහි මැරති. මේවා අපට පෙනෙන්නටම ඇත්තා වූ සුරාපානයේ දෝෂයෝය. සුරාපානයෙන්, මරණින්මතු ලැබෙන විපාක මෙසේ වදාල සේක. සුරාමේරය පානං භික්හවේ ආසේවිතං භාවිතං බහුලී කතං නිරය සංවත්තනිකං හෝතිී තිරච්චාන යෝනි සංවත්තනිකං හෝතී පෙත්ති විසය සංවත්තනිකං හෝතී යෝ සබ්බ ලහුසෝ සුරාමේරය පානස්ස විපාකෝ මනුස්ස බූතස්ස උම්මත්ථක සංවත්තනිකෝහෝති. තේරුම, මහණනි සේවනය කරන ලද්ධා වූ වඩන ලද්ධා වූ, බහෝකොට ලද්දාා වූ, සුරාමේරය පානය නරකෙහි ඉපදීම පිණිස පවතින්නේ වෙයි. තිරිසංයෝනියෙහි ඉපදීම පිණිස පවතින්නේ වෙයි. ප්‍රේත විශයහි ඉපදීම පිණිස පවතින්නේය. සුරාමේරය පානය කිරීමේ ඉතාම අල්ප විපාකයාගේ වශයෙන් මිනිස්ලොව උපන්නහොට උමතු බව ඇති කරන්නේ වෙයි යනවෙෙහි තේරුමයි. උම්මත්ත විගත ලජ්ජ ගුණා බවන්ති, දීනා සදා ව්‍යසන රෝග පාරායනාච ජාතා භවේසු විවිදේසු විරූපදේහා පීත්වා හාලා මිසංව සුරාවිප්ඥා තේරුම නුවන නැත්තාාවූ පුද්ගලයෝ හලාහල විෂයක් එනම් කෑහැටියේ මැරණ විෂයක් බඳු වූ සුරාවපානයකොට අනාගතෙහි උම්මත්තකයෝ වන්නාහ ලැජ්ජාගුණය නැත්තෝ වන්නාහ දිලින්දෝ වන්නාහ සෑමකල්හි නොෙක් ව්‍යසනහා නොෙක් රෝග ඇත්තෝ වන්නාහ. නොයෙක් ජාතිවල උපන්නාහු විරූප ශරීර ඇත්තෝ වන්නාහ. යනු එහි තේරුමයි. සුරාපානී නිසා මෙලව විනාශයට පත්වූුවෝ බොහෝය. එක් කලෙක මුළු දඹදිවම යටපත් කර සිටීමට සමක් වූ. වාසු දේව ආදී, රාජ කුමාරවරු දස දෙන සුරාපානයෙන් නැසුනෝය පෙර එ රජෙනෙක් සුරාපානයෙන් මත්වූයේ සියපුතු මරවා ඔහුගේ මස් खा සිහිවූ පසු මහශෝකයටද ලැජ්ජාවටද පැමිණියේය සතලිස්කෝටයක් ධනය ඇතිවසිටි අනේපිඩු මහසිටුගේ බෑනාෙනෙක් සුරාපානය නිසා ධනහානියට පැමිණ, සිගාකමින් ජීවත්වී අන්තිමේදී අනුන්ගේ ගේක භිත්තියක්ත් අදදර මලේය. ගේහිමියෝ බලකුණක්සේ මලසිරුර වනයට ඇද දැමූහ. සැවැත්නුවර අසූ කෙලක් ධනයට හිමියෙකුව සිටි මහදන සිටි පුත්‍රයා. සුරාපානය නිසා සියල්ල නැතිවී හිගමරට පත්ව අන්තිමේදී, අනුන්ගේ ගේක භික්ති අද්දර මැරී ගිහිමියන් විසින් බලුකුලක්සේ වනයට ඇද දමන ලද්දේය. පෙර තෞතිසා දෙව්ලෝ විසූ අසුරයෝද සුරාපානය නිසා ඒ දෙවලොවට අහිම වූහ. සුරාපාන කර්මය දස අකුසල කර්ම පතයට ඇතුළු වන නොවන හැටි. මෙපමන ආදීනවරාශියක් ඇත්තා වූ සුරාපානයද කර්ම පතයක් වශයෙන් ගෙන අකුසල කර්මපත එකොළහක් බුදුසමයේ නොදැක්වීමට හේතුව කවරේද යනු සැලකයුතු කරුණකි. කුසල අකුසලයන්ගේ ාය ප්‍රතිසධි විපාක ප්‍රවෘති විපාක වශයෙන් දෙවදෑරුම් වෙයි මරණින් මතු යම්කිසි තැනක උපත්තියක් සිදුකිරීම ප්‍රතිසන්ධී විපාකයයි. උපන් සත්ව්‍යයා හට සැපදුත් පැමිණවීම ප්‍රවෘතිවිපාකයයි. කර්මපතයයි කියනු ලබන්නේ ප්‍රතිසන්ධිය ගෙන දෙෙන් නාාවූ කර්මයන්ටය. ප්‍රතිසන්ධිය ගෙනදීම ඒ කාන්ත බවක් නැත්තා වූ කර්මයන්ට කර්මයන නාමය පමණක් කියනු ලැබේ. සුරාපාන කර්මයද ප්‍රතිසන්ධි ගෙනදීම් වශයෙන් ේ කාන්තික කර්මයකි සුරාපාන කර්මය ප්‍රතිසන්ධිදායක කර්මයක් වනුයේ ප්‍රාණගාතාදී කර්ම පතයන් හා සම්බන්ධ වූ කලිය සුරාපානයෙන් මත්ව ප්‍රාණගාතාදී ක්‍රියාවක් කළහොත් ඒ සුරපානර්මය ප්‍රාණගාත කර්මයාගේ පූර්ුව චේතනාභාවයෙන් අපාය ප්‍රතිසන්ධී දානය කරන්නේය ්‍රාණගාතාදී පාපයක් කොට තමාගේ විප්‍රමය ගැන සතුටු වී සුරාපානය කළහොත් එය ඒ කර්ම පතයාගේ අපර චේතනා වශයෙන් ප්‍රතිසන්ධි විපාකයක් ඇති කිරීමට සමත් වන්නේය. යම්කිසි පාපක්‍රියාවක් කිරීමට දෛරය ඇතිකරගනු පිණිස කරන සුරාපානයද ඒ කර්මයාගේ ූචේතනාභාවයෙන් ප්‍රතිසධි ගෙනදීමට සමත් වන්නේය. නීරෝග භාවාදී අන්කරුණක් නිසා කරන්නාද සුරාපානය කොට මත්ව යම්කිසි අපරාධයක් නොකරන්නා වූ තැනත්තාගේ සුරාපානයද පාපයක් වන නමුත් කර්ම පතයක් නොවෙයි මෙසේ සුරාපාන කර්මය ප්‍රතිසන්ධිධානයේ අනේකාන්තික බැවින් එයද ඇතුළොත්කොට අකුසල කර්මපත එකොළහක් නොගන්නා ලැබෙයි. වෙන් වූ කර්ම පතයක් වශයෙන් එය නොගන්නේ වී නමුත් තස්ස සභාගත්තේන මිච්චාචාරයේ උපකාරකත්තේන දසසූපිකම්ම පතේසු අනූපවේසෝයි සභාගත්වෙන් කාමමිත්‍යාචාර කර්මයද උපකාරත්වෙන් දස කර්ම පතයටම ඇතුළත්වන බව පූර්වාචාරවරයෝ දැක්වූහ. එසේ දස කුසලයට ඇතුළත්වන බැවින් එය වෙන්වූ කර්ම පතයක් වශයෙන් නොගන්නා ලදයිද කියහැ කියිය. සුරාපාන කර්මය ප්‍රතිසන්ධ විපාකදාානයහි අනේ කාන්තික කර්මයක් නම් එහි විපාක වදාරන්නාහූ තතාගතයන් වහන්සේ නිරය සංවත්ධනිකං හෝතිී යනාදිය වදාලේ කුමකටද. යන ප්‍රශ්නේද මෙහිදී ඇතිවෙයි. සුරාපානය මදයට හේතුවෙයි මදය අකුසලයට හේතුවෙයි අකුසලය අපායුත්පත්තියට හේතුවෙයි සුරාපානය නොකලේ නම් මදේ නිසා සිදුවන අකුසල් සිදුවී අපායගාමී නොවන බැවින්. සුරාපානේ ද අපායුත්පත්තියට දුරින් සිටින බලවත් හේතුවකි. එබැවින් එහිත් පල දක්වන්නා වූ තතාගතයන් වහන්සේ, නිරය සංවත්තනිකං හෝතී යනාදිය වදාලසේක. අපායුත්පත්තිය සිදුවන්නේ සුරාපාන මාත්‍රයෙන් නොව මත්ව කරන අකුසලයෙන් බව, යංව පීත්වා දුච්ச்சරිතං චරන්ති කායේන වාචාயච சேදසාච நிරயං වජන්ති දු්ச்சරිතං චරිත්වා தස්සපුண்ணங கும்பமீமங கினாथ எனන ජාතක ගාතාාවந்த පැහැදිலிිவை தேේருම யම්පා யමපානයකොට කந்து වචනෙන්ந்து සිතිந்து දුසිரித்தி හැසිරද්ද දුසිරිත්ති හැසිර හෙවත් පවකොට නරකේටද යෙද්ද එයින් පිරුණා වූ මේ හැලිය ගනිව යනුවෙහි තේරුමයි. මෙයින් දැක්වෙන්නේ සුරාබී එපමණින් අපායට යෑමක් නොව එය නිසා පව්කොට අපායට යෑමකි. සුරාපානය කොට පවක් කලේ හෝවේවා නොකලේහෝ වේවා යමෙක් බෙහෙතක් වශයෙන් වුවත් බිදක්වත් සුරාපානය කළේ නම් එයින් සුරාපාන සිකපදය බිඳයි. එබැවින් සුරාපානය කළත් අපි පව් නොකරමුයයි කියා එය සැහැල්ලු කොට සිතා සුරාපානය කරන්නට නොයා යුතුය. පන්සිල් රක්්නාා බෞද්ධයාට මදක්වත් සුරාබෙහෙතක් පිණසවත් පානය කිරීමට, අවකාශයක් නැති බව තේරුම් ගෙන දෙලොව වැඩ කැමැත්තෝ සුරාව විසයක් මෙන් සලකා එයින් වලකිත්වා. පංච ආනන්තරය කර්මය එක මවමැරීම දෙක පියාමැරීම තුන රහතුන් මැරීම අතර බුදුන්ගේ සරීරයේ ලේසලවීම පහ සංඝයා බේදකරවීමය. යන මේ පහ ආනන්තරිය නම් වූ මහාපාපයෝය. මේවාට ආනන්තරිය කර්මයයයි කියනුයේ මරණයට අනතුරුවම විපාකධානය නියත බැවිනි. නියත මිත්‍යා දෘෂ්ටිය මහාපාපයක් වුවද මරණයට කලින් දෘෂ්ටිය හලහොත් ඒ තැනැත්තාට සුගතියට යහැකිය. ආනන්තරය කර්ම කළවුන්ට අපායෙන් මිදීමට උපක්‍රමයක් නැත. කොතරම් විශාල පෙනක් කළත් ඔවුනට අපායෙන් නොමිදිය හැකිය බුදුන් වහන්සේ කෙරෙහි පැහැදනුවන්ගෙන් අග්‍රවූ අජාසත් රජතුමාය එතුමා බොහෝ පින් කළේය එහෙත් පිත්‍රුගාතක කර්මය කළ බැවින් ඔහුට නරකෙන් නොමිදිය හැකිවිය බොහෝ පින් කිරීමෙන් එතුමාට ඇති වූ මද සැනසිල්ල මහා නරකට නොවැටී කුඩාතැනකට වැටීමය. මාතෘුගාත පිතෘුගාත කර්ම දෙක පිළිබඳ වදත දතයුතු කරුණු පානාතිපාත කර්ම විස්තරයේදී කියනලදී. මනුෂ්‍ය ජාතික රහත් කෙනෙකු මැරීමෙන් අරහන්තගාත ආනන්තරිය කර්මය වෙයි මනුෂ්‍යුණ වූ රහත් කෙනෙකු මැරීම මහාසාවද්‍ය කර්මයක් වෙයි ආනන්තරය නොවෙයි. බුදුවරුන්ගේ ජීවිතය කිසිවෙෙකුට නැසිය නොහෙන බැවින් බුද්ධගාත කර්මයක් නැත. බුදුවරුන්ගේ ශරීරයේ සිදුරු කල්ල හැක්කේද නොවෙයි. තද පහරක් වැදුනොහොත් බුද්ධ ශරීරයේ ලේ තැලී කැටිවෙයි. එසේ කිරීම ලෝහිතුත්පාදක කර්මනම් වූ ආනන්තරය කර්මයයි. චෛත්‍යබිඳීම බුදුපිළිම විනාශකිරීම බෝරුක් විනාශකිරීම විහාර විනාශ කිරීම යන මේවා ආනන්තරය කර්මයට ලංවන තරමයේ මහාසාවද්‍ය කර්මයෝය. බෝරුක ආරක්‍ෂා කරනු පිණිස දිරු අතු අස්කිරීම පාපයක් නොවෙයි ශාරීරික ධාතු සහිත චෛත්‍යයකට පිළිමයකටහු. බෝ අතු බෝමුල් වලින් අනතුරක් වතහොත් ඒවා ආරක්‍ෂා කරනු පිණිස බෝ අතු බෝමුල් අස්කිරීමද පාපයක් නොවෙයි. පාරිභෝගික බස්තුවට වඩා ශාරීරික ධාතු උතුම් හෙයිනි. බෝ කටු මලසුන් මල් අසුන් ආදිය ආරක්‍ෂා කරනු පිණිස බෝමුල් බෝ අතුවලට අනතුරු නොකළ යුතුය. ආනත්‍රිය කර්ම අතුරෙන් සංගබේධ කර්මය සියල්ලටම වඩා මහත්පාපයක් වේ. එය කලාහු කපක් මුළුල්ලෙහි නරකේහි පැසති. ඉතිරි කර්ම කලාහු ඊට අඩුකාලයකින්ද නරකයෙන් මිදෙති. සංගබේධ කර්මය පැවිද්දෙකු විසින් මිස ගිහෙකු විසින් නොකළ හැකිය. ලෝහිතුත් පාදධක කර්මය මහාසාවද්‍ය භාවයෙන් දෙවන තැනගනි අරහන්තඝාතනය තුන්වන තැනගනිී මාපිය දෙදනාගෙන් වඩා ගුණ ඇත්තා මැරීම මහත් පාපය වෙයි. අකුසල මූලයෝ. තීනිමානි බික්හවේ අකුසල මූලානි ලෝබෝ අකුසල මූලං, දෝසෝ අකුසල මූලං මෝහෝ අකුසල මූලං යනුවෙන් වදාළ පරිදි ලෝබය දවේශය මෝහය යන මේ ධර්මයෝ අකුසල මූලයෝය. ගස්වලට නොසලී පිහිටීමෙන් පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙෙන් අකුසල ක්‍රියා කරන්නා වූ චිත්ත චෛතිසිකයන් හට ලෝබ ආදීහු මූලභාවයෙන් උපකාර වෙති. එබැවින් ඒවාට අකුසල මූලයෝ යයි කියනු ලැබේ අකුසල් මුල් තුනෙන් විුක්ත අකුසලයක් නැත එක අකුසල් සිතක ඒ තුනමද නොලැබයි සමහර අකුසල් සිතකට එයින් එක මූලයක් ඇත සමහරකට දෙකක් ඇත යම්කිසි සිතක් එයි එකකින් හෝ දෙකකින් හෝ යුක්ත වේ නම් ඒ අකුසල් සිතකි ලෝබ ආදිය නයුක්ත බව අකුසල චිත්තය අකුසල චේතනාව හැඳින ගැනීමට ලකුණකි ලෝබ යනු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම සංඛ්‍යාත අරමුණුහායට ඇලුම් කරන ස්වභාවයයි. තවත්ක්‍රමයකින් කියතොහොත් අබුදරු ආදීන් කෙරෙහි හා වතුකුඹුරු ගෙවල් ඇඳුම් පැළඳුම් ආහාරපාන මිලමුදල් ආදිය හොඳ යැයි සලකන වස්තුූන් කෙහි ඇලීමය ලෝබය ආරම්මණයයයි කියනු ලබන ලෝබනීය වස්තු කෙරෙහි හා, ගුණයන් කෙරෙහි ඇලෙන්න්න වූ ආකාරෙන් එකක් වූද පවත්න ආකාරෙන් අනේක ප්‍රකාරවෙ. අනේක ප්‍රකාරෙන් ඇතිවන්නා වූ ලෝබයන්ට විවහාර කරන නාමයෝද බොහෝය. නොලැබූ වස්තු සම්බන්ධයෙන් හා නොලැබූ සැප සම්බන්ධයෙන්ந்த නොකල ක්‍රියා සම්බන්ධේந்த, ඇැතිකර නොගත් ගුණආදිය සම්බන්ධයෙන්ද පවත්නා ලෝබේට බොහෝසයින් ඕනෑකමය ආශාවය යන වචනය පාවිච්චි කරති. ගරහන්න ඕනෑය දෙන්න ඕනෑය යනාදී තැන්හි ඕනෑය යන වචනයෙන් කියවන අර්ථය ලෝබේ නොවේ. අමුදරුවන් සම්බන්ධයෙන් නෑමිතුෘුවාදියන් සම්බන්ධෙන් පවත්නා වූ ලෝබේට ආදරය ප්‍රේමය ස්නේහය යන වචර විවාහාර කරතිී. සමහරවිට ඒ අර්ථය ප්‍රකාශ කරනු පිණිස මෛත්‍රිය කරුණාව යන වචනයද ධර්ම විභාග නොදන්නූ පාවිච්චි කරති. විෂය රසවිදීමේ ලෝබේට ෆරාගේ සල්ලාලකමය ප්‍රීතිවීම යන වචන පාවිච්චි කරතිී පිළිබඳ අධික තුෘෂ්ණාවට කැතකමයයි කියති. ලැබූ වස්තුව පිළිබඳ ආසාාවට තුෘෂ්ණාව ලෝභකම කැතකම කුණුකම යන වචන කියති. ෆලෝභයන ආර්ථයදීීම සඳහා භාහිතා කරන තවත් බොහෝ වචනද ඇත. ඇතැම් පුද්ගලයන් හා ඇතැම් වස්තූන්ද ඇතැම් ගුණහා ක්‍රියාද, නුරුෂ්ණ ස්වභාව ඒවාට විරුද්ධ ස්වභාව ද්වේෂ නම් වූ අකුසල මූලයයි. ඒද අනේකාකාරයෙන් පවත්නා ධර්මයකි, ක්‍රෝධය, වෛරය, එදිරිය, නොසතුට පිළිකුල බය කනගාටුව යන මේවා, ද්වේශය සඳහා භාගිතා කරන වචන සමහරකි. මේ දවේශය බලෙන් තමාට සම වූ හෝ, තමාට වඩා දුබල වූ හෝ කෙනෙකු සම්බන්ධයෙන් උපදිනා කල්හි විරුද්ධව ඉදිරිපත්වන්නා වූ ආකාරයෙන් උපදී. ඒ ද්වේශයට ක්‍රෝධයයැයි කියනු ලැබේ තමාට වඩා බලවත් වූ හෝ ප්‍රතික්‍රියාව කිරීමට තමා සමත් නොවන්නා වූ හෝ කෙනෙකු සම්බන්ධයනය උපදිනා කල්හි ඒ පුද්ගලයා කෙරෙන් ඇතිවන් ඇත්වන්නා වූ පසුබසින්නා වූ ආකාරය නඋපදී ඒට බියයැයි කියනු ලැබේ. දීර්ඝකාලයක් නැවත නැවතත් උපදමින් පවත්නවා දවේශයට වෛරයයැයි කියනු ලැබේ. යම්කිසි පුද්ගලයකුගේ වස්තුවක අසෝභනත්වය ලාමකත්වේ නිසා උපදිනා දවේශයට පිළිකුලයැයි කියනු ලැබේ. ඒ ඒ වස්තුූන්ගේ හා කරුණුුවල ඇති හැටියත් වරදවාගන්නා වූ ස්ෝභාව හ නම් වූ අකුසලමෝලයායි. මුලාවය නොදනීමය වැරදීමය මෝඩකමයනාදිය එයට විවාහාර කරන නාමයෝය. ලෝබ දවේශ මෝහය මොවහු පාපයන්ට මුල්වාහ මුල්වූවාහු පමණක් නොව තුමූද ආපයෝවෙති. ලෝබේෙන් බොහෝසයින් සත්වයා තිරිසන් බවටහා ප්‍රේත බවට කමුණුවන ලැබේ. ඇතැම් හු වස්තුවට හා අමුදරු ආදීන්ට ලෝභකොට ඒ වස්තුව සමීපයේ පුද්ගලයන් සමීපයේ ප්‍රේතව උපදිති. මීියන්වද නයිවද ගැරණින්වද උපදිතිී. සමහරවිට කුණු මකුණු ආදීන්වද උපදිති. ද්වේශයනිසා නරකේහිද යක්ක්ෂවද නපුරු සතුන්වද උපදිතිී. මෝහය. සකල අනර්ථයන්ටම හේතුවන පාපයකි. දෙලෝ වැඩකැමැත්තෝ මේ පව්මුල්තුන තුනීකර ගැනීමටවත් උත්සාහ කෙරෙත්වා. අකුසල් තුදුසක් ක්‍රෝධය උපනාහය, මක්කය, පලාසය, ඉස්සා, මච්චරිය, මායාාව, සාටය තබ සාරම්භ මාන අතිමා මදය ප්‍රමාදය යන තුදුසද අකුසලයෝය එක කරෝධ යනු මෙරමාහට රිදවනු කැමති ආකාරයෙන් හටගන්නා වූ දවේශයයි. ඒ ප්‍රථමයෙන් සිහින්ව හටගෙන ක්‍රමයෙන් වැඩී හනුන් හා තමනුත් විනාශ කරන්නා වූ පාපයකි පළමුුවෙන් මිහිරී ලෙසින් ඇතිවී, පසුව දුකට පමණුවන්නා වූ මුල මිහිරි අග නපුරු ධර්මයකි ක්‍රෝදයෙන් අනුන්ට පහර දෙන්න අලාභහානිි කරන තැනැත්තේ, මිහිරක් සේ ඒ කොට එහි විපාක විඳින්නටවන් කල්හි පසුතැවෙයි. දෙක, උපනාහය යනු නැවතනැවත පැවැත්වීම් වශයෙන් පරණවූ ක්‍රෝධයයි. එට වෛරයයිද எදිරිය යයිද කියති. ඒ දීර්ඝකාලයක් පවත්නාාවූ පාපයකි. සමහරවිට ජාති බොහෝ ගණනක් මුළල්ලෙහිද පවथී. ඔවුනෝන්ට වෛරකිරීමෙන් ඒ දෙපක්ෂයම මෙලොවද පිරිහි. මරණින් මතු අපායට දෙයති. ජාති බොහෝගණනක් පවත්නා වෛරයක් වුවහොත් එයින් වාර බොහෝ ගණනක් අපායට පැමිණියහැකය. අවසන් නොගන පාපයක් වූ මේ වෛරය ඉතාමත් අනර්ථදායකය. වෛරයක් ඇතිව්ුවහොත් එය දිගින් දිගට පවත්වාගෙන නොගොස් සමාධාන වී වහා කෙලවරගත කරගයුතුය சமாதானෙන් மிස அனுுන්ට பீடாකිරීමன் வைரய கிெலவர කළ හැකිනොவை நහි வேறண வேராணி சம்මந்தீத குதாச்சனாங அவேரேணச்ச சம்மாத்தி ඒசදம்மோ சனත්த்தனோ නුව வைரனுுකිරීමன்ම மிසவைர කිරීමன் கிසි කலைக்க வைரய කෙලවර නොවන බව බුදුන් වහන්සේ විසින් වධාරණ ලද්දේය. තුන අනුන් විසින් තමාට කළ උපකාර අමතක කිරීම් වශයෙන් නැතිකර දැමීම මක්හ නම්වෙයි. එය කෙලෙහිගුණ නුසලකීම යයිද කියනු ලැබේ. කෙළෙහිගුණ සැලකීම උතුම් ගුණයකි සත්පුරුෂ ධර්මයකි, එලෙහෙගුණ නොසලක න්නෝ අසත් පුරුෂයෝයිය පාපීියෝය පහ පලාසේ යනු ගුණවතුන් හා තමා සමකොට සිතන ස්වභාවයයි තමාගේ තත්වේ වටහා ගැනීම තරම් නුවන නැත්තෝ दुස්සීල වූ තමා සිිල්වතුන් හා සමකොට සිතති නූගත්වූ තමා උගතුන් හා සමකොට සිතති අපණ්ඩිත වූ තමා පණ්ඩිතයන් සමකොට සිතති දුබල වූ තමා බලවතුන්ට සමකොට සිතති දිලිඳු වූ තමා පොහොසතුන්ට සමකොට සිතති එය පලාසයයි. එසේ සිතන්නා වූ අන්ඥානයෝ ගරු කළ යුත්තහාට ගරු නොකට කීකරවී යුත්තන්ට අකීකර වී ගुருකම් ගතියුත්තන් ගේෙන් ගුරකම් නොගෙන දෙලොவின்න්ම පිරිහති.